පස්කී දවස්වල IDH රෝහලෙන් රෝගී පැනලා කියලා ලොකු කතා බහක් ඇති වුණා. ඒ විදිහට හිතුවක්කාර දේවල් කරන අය වෙඩි තියලා දාන්න ඕන කියලා සමහර අය කිව්වා. මේ විදිහට අකීකරු දේවල් කරන අය සමාජයටත් ප්‍රශ්නයක් තමයි. මීට ටිකක් සමාන දෙයක් පසුගිය දවස්වල එංගලන්තෙන් අපිට අහන්න ලැබුණා. ඒ තමයි එංගලන්ත කොදෙව් ටෙස්ට් තරගාවලිය ක්‍රියාත්මක වන අතරේ ආචර් ගෙදර ගිය සිද්ධිය. මේ අකීකරුකම නිසා ආචර්ට දෙවෙනි ටෙස්ට් තරගයක් අහිමි වුණා. එංගලන්ත කොදෙව් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් පනවා තියෙන නිරෝධායන නීති උල්ලංඝනය කිරීම නිසා තමයි මේ විදිහට ආචර්ට මැන්චෙස්ටර් දෙවන ටෙස්ට් තරගයේ අහිමි වෙන්නේ. ඒගෙන තිබුණු විනය පරීක්ෂණයකදී ජොෆ්‍රා ආචර්ට දැඩිසේ අවවාද කළ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඔහුට සෑහෙන දඩ මුදලක් ගෙවීමටද නියම කළා. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇස්ලි ජයිල්ස් මේ ගැන කියන්නේ මෙහෙමයි. ඔහු විසින් කරන ලද වරදේ බරපතලකම ඔහුට තේරුම් ගත හැකියි මා හිතන්නේ නැහැ. ඔහු තරුණෙක්, තරුණීන් වැරදි කරනවා. ඒත් ඔහු ඒවායින් ඉගෙන ගත යුතුයි. වරදින් පස්සේ සමාව ගන්න ආචර් දවස් 5ක් හුදකලා කරලා තියලා PCR පරීක්ෂණ දෙකක් කරන්නත් එංගලන්තයේ පියවර ගත්තා. මේ වරද ගැන එංගලන්ත පුහුණුකරු සමාව දෙන්න පුළුවන් වරදක් විදිහට කතා කරලා තිබුණා. කොදෙව් ක්‍රිකට් විචාරක මයිකල් හෝල්ඩින් නම් මේ වරදට සමාව නොදිය යුතුයි කියලා තමයි කියන්නේ. මට කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ. මිනිසුන්ට අවශ්‍ය දේ පමණක් කළ නොහැක්කේ මන්දයි මට තේරෙන්නේ නැහැ. පරිත්‍යාගයන් ගැන කතා කරනවා නම් නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් කුඩා සිරු කුටියක ගත කළා. ඒ කාලේදී ඔහු කිසි වරදක් කළේ නැහැ. එය පූජාවක් වගේ. ඉතින් මේ වගේ පොඩි කැපකිරීමක් කරන්න මෙයාලට බැරිද? ඒ වගේම එංගලන්ත ක්‍රීඩකයෝ දැන් පරීක්ෂණ කරලා ලෙඩු නෙවෙයි කියලා තහවුරු කරගෙන තියෙද්දිත් ඇයි එකට තියන්නේ නැත්තේ කියලා හෝල්ඩින් ප්‍රශ්නයක් යොමු කරනවා. එංගලන්ත කණ්ඩායම බස් රථයක ගමන් නොකරන්නේ ඇයි? ඔවුන් දැන්ටමත් පරීක්ෂණෙන් සමත් වෙලා ඉන්නේ. ඉතින් සියලු දෙනා එකට සිටී නම් එතන ප්‍රශ්නයක් නැහැ. අනික ඔවුන්ට තරඟ 6ක් කොදෙව් පිටේ රහිව තරඟ 3ක් සහ පාකිස්තානයේ රහිව තරඟ 3ක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙද්දිත් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන්නේ නම් ඔවුන් සියල්ලෝම බස් රථයක නොසිටියේ ඇයි? ඔවුන්ට මෝටර් රථයෙන් ගමන් කිරීමට අවසර දෙන්නේ ඇයි? මේ ගැන ටිකක් සිතා බැලිය යුතුයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.